ත් අවරුද්ද ළඟළඟම එන බව කොහා කීවද අවුරුද්දේ ශබ්ද රසය අපට ගෙනන්නේ රබානයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද මහා සංස්කෘතික මංගල්ලයකි ඒ මහා සංස්කෘතිය සමග සියවස් ගණනාවක සම්බන්ධයක් ඇති වාධ්‍යබාන්ඩය රබානයි. රබාන්සුරල් වැයන මේ කාලේ රබානය ඉතිහාසිත් බොහොම් ඈතට දිවයන්නකි පුරාණ දේවකතාවලට අනුව ඒශ්වර දෙවියන් තමන්දුටු සිහිනියක් අනුව තමාම වනයට ගොස් සඳුන්ගසක් කපා ඉන් රවුමක් සාදා රබානක් සාදාගත් බව කියවේ. පැරණි බණකතාවලට අනුව කකුසඳ බුදුන් දවස ගාන්දර්රවනම් දිව්‍යපුත්‍රයෙකු පූජා පැවැත්්‍රීමට වාධ්‍යභාණ්ඩයක් ලෙස රබාන උපයෝගී කරගෙන තිබේ. තවත් දේවකතාවකට අනුව විශ්වකර්ම දිවිපුත්‍රයා ඇදදලයෙන් රවුන්කපා සම් අල්ලා රබාන නිම කළ බවද දැක්වේ. තවත් කතාවකට අනුව රබාන මහාප්‍රක්්මයාගේ නිර්මාණයක් වන අතර ඔහු එය මහාසම්මත රජුට ලබාදීමෙන් පසු මිනිසා භාවිතයට ගත් බව සඳහන් වේ. කෙසේ වෙතත් රබාන දඩයම් යුගය දක්වාමදිවෙන අතීතියක් ඇති වාධ්‍යභාණ්ඩියකිින්. සිංහල අවුරුදු කාලයේදී වැඩියෙන්ම භාවිතා කරන රබාන විවාහ මංගල්ලෙ හා වෙනත් විශේෂ උත්සව අවස්ථාවලද භාවිතා කරනවා. බංකුරබාන අත්්‍රබාන වෙරිදු රබාන හා කරකවන රබාන ආදී ලෙස රබන් වර්ග කිහිපයක්ම දැකගත හැකි අතර අවුරුදු කාලයේදී වැඩි වශයෙන්ම භාවිතයට ගන්නේ බංකුරබානයි. රබානේ සමරත් කර ගැනීමෙන් ශබ්දරසේ හොඳටම ලබාගත හැකි